ලස්සන සටහන ලක්ෂණ ආකර්ශනීය ප්‍රකාශයක්. හැබැයි කල්පනා කළ බලන්න අද අපේ රටේ දිළිඳුකම ඉතිහාසයේ කවදාක්වත් නැති විදිහට ඉහවහා ගිහිල්ලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේදී පළවෙනි පියවර ගත්ත බදු සහන දෙන්න සුපිරි ධනපති පළන්තියද බිලියන 7කට ආසන්න ප්‍රමාණයක් අපේ ජාතික ආදායම නැති වෙලා ගියා. අපේ බංකුලොත් බවට ආසන්න ප්‍රධානම හේතුවක් බවට ඒකපත් වුණා. රටක මේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික පැවැත්මේදී තියෙන්නේ තරගකාරී ආර්ථිකයක්. දක්ෂය ඉස්සරහට යනවා. යනකොට ආදායම් විෂමතාවයක් ඇතිවීම නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒත් තරගකාරී ආර්ථිකයක් තුළ පසුබාන ජනකොටස් රැකබලා ගැනීම පාලකයන්ගේ වගකීමක්. එහෙම නැත්නම් ඒ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය කඩාගෙන වැටෙනවා. මේකට සුබ සාධන ලේබල් අලවන්න එපා. වගකීමක් තියෙනවා. තරගකාරී ආර්ථිකයක් තුළ පසුබාන ජනකොටස් තුළ මූලික අවශ්‍යතාවයන් සැපිරීම. ඒක සඳහා තමයි නිදහස් අධ්‍යාපනයේ දින්දුවේ අපේ කඳවුර. ඒක සඳහා තමයි නිදහස් සෞඛ්‍ය සේවය ඇති කළේ. ඒක සඳහා තමයි මහපොළ අපි විශ්වවිද්‍යාලය යන කාලේ ණය තිබුණේ. ආපහු ගෙවන්න ඕනේ. රස්සාවක් ලැබුණට පස්සේ ශිෂ්‍ය මහපොළ ආධාර දුන්නේ. අද ඒ නිදහස් අධ්‍යාපනයේ දායාද හැටියට පොල්ලතු පැලේ දරුවෝ ඉංජිනේරු වෙලා තිනවා, වෛද්‍යවරු වෙලා තිනවා, නීතිඥයෝ වෙලා තිනවා. එහිඳ සුබ සාධන කියලා ලේබල් අලවන්න එපා. තරඟකාරී ආර්ථිකයක් තුළ සල්ලි වැඩියෙන් හම්බ කරන එක දක්ෂය ඉදිරියට යනකොට පසුබාන ජනකොටස් රැකබලා ගැනීම පාලකී පාලනයක වගකීමක්, මූලික වගකීමක්, ජනතාවට සංවේදී විය යුතුයි. ඒකයි මේ පාලනයන් තුළ අපි දැක්කේ නැත්තේ. ඒගොල්ලෝ දැක්කේ සුපිරි ධනපතීන්ට බිලියන 7ක් මේ වදුසාන දුන්නා. දුප්පත් මිනිහා ගැන කල්පනා කළේ නැහැ. අද වක්‍ර බදු දාලා කරන්නේත් ඒකයි. සාමාන්‍ය මිනිස්සු මත බඩු බර පටවනවා. පුළුල් සංවාද, පුළුල් සාකච්ඡාවල් තියලා ගැඹුරු විදිහට කතා කරලා සෑම දෙනාගේම අදහස් ලබාගෙන තමයි අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඇති කළ තියෙන්නේ. එදා ජනසවිය ඉදිරිපත් කරනටත් කිව්වා ප්‍රේමදාස මහත්මයාට අවලාද නැගුවා. සුරංගනා කතා කියනවා ඡන්දෙහිඳ සුබදාස සුබසාධන කරන්න හදනවා කියලා. අවුරුදු 4ක් 5ක් ඇතුළත ඒ සහන දීලා ඒගොල්ලන්ගේ යම්කිසි වෘත්තියකට යොමු කරලා දෙපයින් සිට ගන්න පුළුවන් තත්ත්වයක් ඇති කිරීමයි එදා බලාපොරොත්තු වුනේ ජනසවියෙන්ද. රස්සාවල් දෙනකොට 2500ට අඩු ආදායම් ලැබෙන දරුවන්ට වැඩියෙන් ලකුණු ටිකක් දුන්නා. ඒ පවුල් නගා සිටවන්න දුෂ්කර ගම්මානවලට ඈත දුෂ්කර ගම්මානවලට ඉතිහාසයේ කවදක් නැති විදිහට ඇඟලුම් කර්මාන්තශාලා 200ක් හදලා සල්ලිකාරයන්ගේ ගෙවල් වල ආයම්ම රස්සාව කරපු අපේ දරුවන්ට අභිමානයක් ඇතුව ජීවත් වෙන්න පුළුවන් ජීවනෝපායක් දුන්නා. පාරේ හිඟා කාපු මිනිහවත් අමතක කළේ නෑ රණසිංහ ප්‍රේමදාස මහතුමා. මතකද එදා මාවතේ අපි වැඩසටහන කැපකරු ගම්මාන මාපිය කැපකරු ක්‍රමය මට මතක් වෙනවා. මේ තරඟකාරී ආර්ථිකයක් තුළ ධනවාදී කියලා හඳුන්වන ආර්ථිකයක් තුළ තරඟයේදී පසුබාන ජනකොටස් රැකබලා ගැනීම රජයක වගකීමක්. ඉහළ ධනවත් රටවල පවාද පාරවල් වල ගෙවල් නැතුව දහස් ගණන් කොච්චර ජීවත් වෙනවද? ඒ සංවේදීකම අපි දකින්නේ නැහැ. එහෙම සංවේදී නායකයෝ අපිට අවශ්‍යයි. ඒ ගමන යලි පටන් ගන්න ඕනේ. යැපුම් කියලා මේ අපහාස කරන්න එපා. අද පොල්ලතු පැලවලින් ආපු මම නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක්. මම කොළඹ ආනන්ද හිටියේ. මම ගම්පල සෛරහයේ හිටියේ. අපේ විශ්වවිද්‍යාල දරුවෝ ගොඩක් හිටියා දෙමෝපියට විශ්වවිද්‍යාලයට ගිහිල්ලා සල්ලි ගවන්න බෑ. මහපොළ ආධාරයෙන් තමයි ඒ ටික කරන්නේ. ඒගොල්ලෝ ඇවි හැදුන්නේ නැද්ද? ඒගොල්ලෝ හැදුනේ නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න. දුප්පත් මිනිස්සුනි බෙහෙත් ටික ගිහිල්ලා ගන්න සල්ලි ගෙවලා මේ නර්සින් හෝම් වලට යන්න බැරි උදවිය. එහෙනම් වචන වලට වහල් වෙන්න එපා. යථාර්ථය තේරුම් ගන්න හදන්න. පොල්ලතු පැලේ දරුවා නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න ඉංජිනේරු වෙක් වෙනකොට නීති පීඨයට ගිහිල්ලා නීතිඥයෙක් වෙනකොට උපාධියක් අරගෙන හොඳ රස්සාවකට යනකොට ඒක අඩු වෙන්නේ නැද්ද? ඔය රනිල් වික්‍රමසිංහ කඳවුරේ සටන් පාටවුවා. ඌට රැවටෙන්න එපා. පොඩි මිනිහගේ දුක වේදනාව තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. මේක තමයි අපේ මූලික වෙනස ඒගොල්ලන්ගේ. ඒක අන්ත ලිබරල් ධනවාදී ප්‍රතිපත්තියකට යන්න ඕන. සුභසා දුප්පත් මිනිස්සුන්ගේ බලා ගන්න එපා. අපි තරඟෙන් දෙවිය දෙන්න ඕනේ. දක්ෂයා ඉස්සරහට යන්න ඕනේ. එච්චරයි. පොඩි මිනිහා ඕන දෙයක් වෙච්චාවේ. එහෙම කල්පනා කරන්න බෑ. එහෙම කල්පනා බහුතරය එතනයි. 50%කට ආසන්න පිරිසක් අද දිලිනු තත්ත්වයේ ඉන්නවා අපේ රට. ඒ මිනිස්සුන් අමතක කරලා ගියොත් මේ ක්‍රමයේ අනුතුරේ අවදානමේ මේ ක්‍රමයේ පවතින්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය. ඔය නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය ගැන පැහැදිලා ඩෙන්ග් ෂියාවෝපින් නියෝජිත පිරිසක් ලංකාවට එව්වා. නිදහස් වෙළඳ ගැන අපගෙන හැදෑරීමක් කරන්න. එදා 6-4 දිනයි කල්ලිය මාසෝතෙන්ගු නෝනා යව හිරේ දාලා වද දුන්නා. අන්තිමට ඒක ගත්තා. ලාභය කියන්නේ සූරා කෑමක්. ලාභ ලබන පන්තිය ධනපති පන්තිය. එහෙමයි ඒගොල්ලෝ කිව්වේ. අද ලාභය අරමුණු කරගෙන චීනය
පෝට් සිටි හදනවා මෙහෙ ඇවිල්ලා. වෙනත් සල්ලි යෝජනවා. ලාභය තමයි අරමුණ. මූලික සිද්ධාන්ත වලින් පිට පැනලා නිදහස් ආර්ථිකයේ හින්දා තමයි ගරා වැටිච්ච වලව් පුල වලින් ආර්ථික අතින් පීරණේ පිටපත් වෙච්ච ළමයි හම්බ කරලා ඒ වලව් සල්ලි වලට ගන්න පටන් ගත්තා. මේ කුල ක්‍රමය පීඩිතකම ඒ පරතරේ නැති වෙ තුනී වෙන්න පටන් ගත්තා. සටන් පාට වලට රැවටෙන්න එපා. ප්‍රායෝගික තත්වයන් හොයලා බලන්න. නිදහස් ආර්ථිකය තුලින් තමයි වැඩවසම් සිතුම් පැතුම් නැති වෙලා පුංචි මිනිසුන්ට ඔළුව උස්සන්න පුළුවන් කමක් ලැබුණේ. ඒ නිදහස් ආර්ථික ප්‍රතිපත්තියේදී දක්ෂ ඉස්සරහට යනවා. පරතරයක් ඇති වෙනවා. එතනට තමයි ඕක අවශ්‍ය. එතකොට පොඩි මිනිහා බලා ගන්න ඕනේ. තරගදී පසුවාන මිනිහා බලා ගන්න. මේ පිළිබඳ ලෝකයේ පුරා මේ විවාද තියෙනවා. මටයි වාටයි විවාද කරලා මේක ජය ගන්න පුළුවන් කමක් නැහැ. ඔය රනිල් වික්‍රමසිංහ ඒ කඳවුරේ සටන් පාට මේක ප්‍රේමදාස කඳවුරේ සිරනායකලයි කඳවුරේ සටන් පාට. මේක තේරුම් ගන්න. මේ අපි යනවා අපි කියන්නේ ඔක වැරදි උතන ගිහිල්ලා පොඩි මිනිහාව අමාරුවේ දාන්න අපි ලෑස්ති නැහැ. කුංචි මිනිසුන් රැක බලා ගැනීම ප්‍රධාන වගකීමක් පාලකයන්ගේ. මම කියන්නේ නැද බලන්නකෝ. ආණ්ඩුවක් තියාගෙන රනිල් වික්‍රමසිංහ මහත්මයා සජිත් ප්‍රේමදාස මහත්මයාට අභියෝග කළා පාර්ලිමේන්තුවේදී. මේ කෝවිඩ් වෙලාවේ මේ බෙහෙත් ටික අරගන්න අපිට සල්ලි නැහැ. පුළුවන් නම් අපිට උදව් කරන්න කියලා. ලෝක ඉතිහාසෙවත් මෙහෙම දෙයක් වෙලා නැතුව ඇති. රටේ ජනාධිපතිවරයා ඉල්ලීමක් කරනවා විපක්ෂ නායකවරයාට කෝවිඩ් වලට උබේ අවශ්‍ය බෙහෙත් තොගය අපිට අරන් දෙන්න කියලා. එතුමා කිව්වා මේක දුෂ්කර මේ ඉල්ලීම ලොකු තොගයක් එතුමා කියන්නේ මම පුළුවන් තරම් උත්සාහ කරනවා කියලා. අවුරුදු ගණන් ගියේ නැහැ. මාසෙන් දෙකෙන් එතුමා අරන් දුන්නා. කොහොමද? අද විපක්ෂයේ ඉඳගෙන මිලියන මේ මිලියන 11ක් යනවා සූරු පන්ති කාමරයකට බස් රථ වලට. මේවා ටික 300 ගාණක් කරලා තියෙනවා. විපක්ෂයේ ඉඳගෙන මේවා ටික කරනවා. මේකෙන් පේන්නේ මොකද්ද? ජනතාවගේ විශ්වාසය විදේශ අපි ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන ලෝකයේ අනෙක් මිනිසුන්ගේ විශ්වාසය තියෙනවා. රටේ ජනාධිපති නැතිට විශ්වාසයක්. ඉතින් ඌමනාව තියෙනවා නම් අදිෂ්ඨානය තියෙනවා නම් ඒක කරන්න පුළුවන්. ජනසාවිය සුරංගනා කතාවක් කියලා කිව්වා. නමුත් ඒක යථාර්ථයක් බවට ප්‍රේමදාස මහත්මයා පත් කළා. ඉතිහාසය අපිට ඕනතරම් සාක්ෂි කියනවා මේවට. සදාචාරයක් තියෙනවා, මැතිවරණ නීති තියෙනවා. මේ දන්දිසේනායක මහත්මයා වගේ රිබලල් කෙනෙක් කියලා කියනවා. මම පුද්ගලිකව පුතපහස ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජනතාව තීන්දුව කරන්න ඕනේ. මොකද මේ වෙන්නේ කියන එක. ඒ තමයි වචන වලට නෙමෙයි රැවටෙන්න ඕනේ යථාර්ථය. අද රටට අවශ්‍යයි පුංචි මිනිස්සුන්ගේ 40-50% කිට්ටු පුංචි මිනිස්සුන්ගේ දුක වේදනාවට සංවේදී වන නායකත්වයක් අවශ්‍යයි. ඒ නායකත්වය දෙන්න සමගි ජන බලවේගයේ ලෑස්ති. මම ශාස්ත්‍රකාරයෙක් නෙමෙයි. මම ශාස්ත්‍ර කියන්න කමක් නැහැ. නමුත් මොන රජයේ වෘත්තීය සමිතිය අරව මේවා අපිට පක්ෂීය වෘත්තීය සමිති බලවත් නැහැ. නමුත් මම විශ්වාස කරනවා ඒ ජනතාව කල්පනාවෙන් බුද්ධිමත්ව මේ රටේ පුංචි මිනිසුන්ට සංවේදී පාලනයක් මේ රටේ ඇතිකරන්න හරි තීන්දුව ගනී කියලා. වැරදි ප්‍රචාර වලින් දුෂ්ට රජයේ ආණ්ඩුවේ බලය මුදල් දේශීය සහ විදේශීය ගජමිතුරු දේශීය ගජමිතුරු ධනවාදයෙන් පෝසත් වෙච්ච උදවික සල්ලි විදේශීය ධනවත් බලවේග වල සල්ලි මේවායේ බලයෙන් දුෂ්ටතරතුරු පතුරනකොට මේ ප්‍රවෘත්ති පැල කරනකොට මාධ්‍ය හිමිකාරත්වය අල්ලගෙන මේවයින් ප්‍රවේශම් වෙන්න වෙනවා අපේ ජනතාව. කල්පනා කරලා යථාර්ථය හොයන්න, සත්‍ය හොයාගන්න. Thank you.